අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මූල්‍ය බුද්ධි ඒත්තේ වෙන්න පුළුවන් අලස් කොමිසම් වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන් මේගොල්ලෝ අතර එකට එකතු වෙලා විමර්ශන නොකරන තාක්කල් ඒ අයට අවශ්‍ය කරන මානව සම්පත් මූල්‍ය සම්පත් මේ කියන දේවල් නොලැබෙන තාක්කල් මේ නීතියෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවලා තියෙන්නේ යෝජිත දූෂණ විරෝධී කෙටුම්පත සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් පැහැදිලි කිරීමක් කරනවා නම් මේ යෝජිත දූෂණ විරෝධී කෙටුම්පත සකස් වෙලා තියෙන්නේ දැනට පවතින ලංකාවේ පවතින අල්ලස් නීතිය, ඒ වගේම තමයි වත්කම්හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ නීතිය, ඒ වගේම අල්ලස් හෝ දූෂණ විමර්ශන සමාවෙන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත කියන 53 වෙනුවට ඒ 53 අලුත් කරමින් යාවත් කාලීන කරමින් නව පනතක් විදිහට ඒ තුනම වෙනුවට තමයි මේ යෝජිත දූෂණ විරෝධී පනත මේ වෙද්දී යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වගේම තවත් විවිධ සිවිල් සමාජ සංවිධාන වලින් ඒ වගේම ජනතාවගෙන් සහ තවත් අයගෙන් මේ සම්බන්ධයෙන් කතා කරපු අයගෙන් අදාළ කරන යෝජනා සහ නිරීක්ෂණයන් ලබාගෙන තමයි මේ වෙනකොට මේ කෙටුම්පත ගැසට් පත්‍රයේ තියෙන්නේ. මේ පනත් කෙටුම්පත දිහා බැලුවම අපිට පේනවා යම් කිසි සාධනීය වෙනස්කම් කිහිපයක්ම මේ පනත් කෙටුම්පත ඇතුලේ තියෙනවා කියලා. විශේෂයෙන්ම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් ආයතන විසින් වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටපු වෙනස්කම් කිහිපයක් මේක ඇතුළේලා තියෙනවා කියලා අපි දකිනවා. පළවෙනි එක තමයි වත්කම් බැරකම් ප්‍රකාශනයන් සම්බන්ධයෙන් සිද්ධ කළ තියෙන වෙනස්කම් මේ නීතිය ඇතුලේ. මුලින්ම වත්කම් හා බැරකම් ප්‍රකාශන මේ වෙද්දි නම් දෙන්න ඕන විවිධ ආයතනවලට, ඒ කියන්නේ ඇමතිවරයෙක් නම් දෙන්න ඕනේ පාර්ලිමේන්තුවට, ඊළඟට වෙන වෙන සමාවෙන්න ඇමතිවරයෙක් නම් දෙන්න ඕනේ ජනාධිපතිවරයාට, ඒ වගේම තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් කථානායකවරයාට. මේ විදිහ විවිධ වෙනස්කම් තියෙනවා මේ දැනට තියෙන නීතියේ. නමුත් අලුත් නීතිය වෙනකොට සියලුම දෙනා මේ නීතිය අදාළ වෙන සියලුම දෙනා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන දෙන්න ඕනේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අල්ලස් කොමිසමට. ඒ වගේම තමයි ඒ ලැබෙන වත්කම් බැරකම් ප්‍රකාශන මේ නීතියට අනුව යම්කිසි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා ඒක තියෙන සමහර විස්තර, ඒ කියන්නේ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන්, බැංක් ඩීටේල්ස් වගේ දේවල් අයින් කළා. ඒ අයින් කරපු වර්ෂන් එකක් ජනතාවට, මහ ජනතාවට ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය තියෙනවා. එතකොට මේක ඉතා ප්‍රගතිශීලී වෙනසක් විදිහට අපි දකිනවා. මොකද දැන් තියෙන නීතිය අනුව අපිට වත්කම් බැරකම් ප්‍රකාශන වලට ප්‍රවේශ වෙන්න බැහැ. නමුත් අලුත් නීතියේ ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ වත්කම් බැරකම් නීතිය වෙනස් වෙනකොට ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරියත් මේකට ඇතුල් කරලා තියෙනවා අලුත් නීතියේ. ඒ වගේම තමයි මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා යම්කිසි අයථාලෙස මුදල් වැඩිවීමක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සංඥාවක් අවදානම් සහගත බවක් තියෙනවා කියලා සංඥාවක් නිකුත් කරන්න අවශ්‍ය ඉඩකඩත් මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ කියන වත්කම් බැරකම් නීතිය වෙනස් වීමට අමතරව අපි දකිනවා, අපි කාලයක් තිස්සේ කිව්වා ලිංගික අල්ලස කියන එක ලංකාවේ අල්ලස් නීතිය හඳුන්වා ගන්න ඕනේ කියලා. එතකොට මේ නීතියේ තියෙනවා ලිංගික අනුග්‍රහයක් කියන එක. අල්ලස කියන එකේ අර්ථ නිරූපණය යටතට ලිංගික අල්ලස කියන එකක් දාලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්. අනිත් එක තමයි පුද්ගලිකාංශයේ අල්ලස කියන එක. කලින් නීතියේ දැනට තියෙන නීතියේ තිබුණේ නැහැ. නමුත් මේ යෝජිත නීතියේ තියෙනවා පුද්ගලිකාංශයේ අල්ලස කියන එකත් අල්ලස් සම්බන්ධ වැරැද්දක් විදිහට හඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි 21 ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දුන්න අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බලය ලබා දීලා තියෙනවා අපහුසරයක්. ඒ කියන්නේ තමන්ට පැමිණිලක් එන්නේ නැතුව තමන් විසින්ම විමර්ශන ආරම්භ කරන්න යම්කිසි අල්ලස් දූෂණ කටයුත්තක් සම්බන්ධයෙන් ඒ බලය මේ පනත යටතේ නැවත වරක් තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් වෙද්දි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පුළුවන් තමන්ට පැමිණිලක් එන්නේ නැතුවම තමන් විසින්ම විමර්ශනයන් ආරම්භ කරන්න යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ යෝජිත පනත් කෙටුම්පත හරහා අල්ලස් කොමිසමට වැඩිපුර විමර්ශන බලතලයන් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ආවරණ මෙහෙයුම් වලට, එහෙමත් නැත්නම් ආවේක්ෂණය සර්වේලන්ස් වලට, ඒ වගේම තමයි රහසිගත ලෙස ඇහුම්කන් දෙන්න යම්කිසි සංවාදයකට, ඒ වගේම තමයි වීඩියෝ කරගන්න රහසිගත විදිහට, මෙන්න මේ කියන වැඩිපුර විමර්ශන බලතලයන් මේ යෝජිත නීතියෙන් මේ කොමිසමට ලබා දෙනවා. සහ මේ කියන සමහර බලතලයන් ක්‍රියාත්මක කරද්දී කොමිෂන් සභාව මහාධිකරණයේ නියෝගයක් ගන්න ඕනේ කියලත් එතන තියෙනවා.
ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දඩ මුදල මේ යෝජිත නීතිය වෙනකොට වැඩි කළා තියෙනවා රුපියල් මිලියනයක් දක්වා වැඩි කියන මිලියනයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් දක්වා යන්න පුළුවන් දඩ මුදල විශේෂයෙන්ම ලංකාව වගේ රටක දඩ මුදල කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි වැරද්දක් වෙන එක වළක්වන්න ක්‍රියාත්මකයි. දඩ මුදලට බයේ වැරදි නොකරන ප්‍රවණතාවයක් අපි දකිනවා නම් එතකොට මේ දඩ මුදල වැඩි කිරීම ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම තමයි තව අවුරුදු කීපයකින් රුපියල් 50000ක් ලක්ෂයක් කියන පොඩි ගාණක් වෙන්න පුළුවන්. ඉතින් මිලියන දක්වා යන ඉඩකඩ තියෙනක හොඳ ප්‍රවණතාවයක් විදියට අපි දකිනවා. එතකොට මෙන්න මේ කියන සාධනීය වෙනස්කම් එක්කම අපේ ආයතනය මේ යෝජිත කෙටුම්පතේ නීති කෙටුම්පතේ ප්‍රධාන ගැටලු දෙකක් දකිනවා. පළවෙනි ගැටලුව තමයි මේ නීතියේ තියෙන වගන්ති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පන්ති සහ සියලුම අනෙත් ලිඛිත නීතිවලට අභිබවා යන ප්‍රවණතාවයක් අපි දකිනවා. උදාහරණයක ඒක තව දුරටත් පැහැදිලි කරනවා නම් මේ කොමිෂන් සභාවේ මේ යෝජිත නීතියට අනුව කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන් අත්සන් කරන්න ඕන රහසිගතභාවය පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක්. එතකොට ඒ කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරියත් මේ රහසිගතභාවය පිළිබඳ ලියවිල්ල අත්සන් කරන්න ඕන. එතකොට මේ තොරතුරු කොමිෂන් මේ සමා වෙන මේ කොමිෂන් සභාවේ යම්කිසි තොරතුරක් ලබා ගන්න ගියොත් එම එතන ගැටුමක් ඇති වෙනවා. මොකද තොරතුරු නිලධාරියාට ඒ තොරතුරු දෙන්න බෑ. ඔහු යන්න ඕනේ කොමිෂන් සභාවෙත ගිහිල්ලා විශේෂ අනුමැතියක් ගන්න. ඉතින් අපි දකිනවා ලංකාවේ ජනතාවගේ තොරතුරු අයිතිය සම්බන්ධයෙන් ඒ වගේම තමයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් මේ තියෙන නිදහසට මේ විධිවිධානය මේ පනතේ තියෙන විධිවිධානය ඝට්ටනයක් ඇති කරනවා කියලා ඒ නිසා අපි විශ්වාස කරනවා එතන වෙනසක් සිද්ධ වෙන්න ඕනේ තොරතුරු පනත මේට අභිබවා යන්න ඕනේ කියලා. දෙවැනි කාරණාව තමයි අපිට තියෙන ප්‍රධානතම ගැටලුව මේ පනත් කෙටුම්පතේ 119 කියන වගන්තිය. මේ වගන්තියෙන් අපි දකිනවා දූෂණයක් නැත්නම් අල්ලසක් සම්බන්ධයෙන් ඉදිරියට ඇවිල්ලා තොරතුරු දෙන පැමිණිලි කරුවන්ට එහෙමත් නැත්නම් විසල් බ්ලෝවර්ස් අපි කියන අකටයුතු නාද කරන අය කියලා නැත්නම් කොමිසමට වෙනත් යම්කිසි තොරතුරක් දෙන අය මේ අයව අධෛර්යයට පත් කරන ආකාරයේ වගන්තියක් 119 කියන වගන්තිය ඇතුලේ තියෙනවා කියලා අපි දකිනවා. මොකද ඒකේ තියෙන්නේ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අසත්‍ය චෝදනාවක් කියලා දැනම එහෙමත් නැත්නම් මේ චෝදනාවෙන් ඒ කරන චෝදනාවෙන් මේ පනත යටතේ වැරද්දක් වෙන්නේ නැහැ කියලා විශ්වාසය කරමින්ම යම්කිසි පැමිණිල්ලක් කරනවා නම් සහ ඒ සම්බන්ධයෙන් ඔප්පුනොත් එම අධිකරණයේදී රුපියල් මිලියනයක් දක්වා යන්න පුළුවන් දඩේ ඒ වගේම තමයි වසර 10ක් දක්වා යන්න පුළුවන් සිරඳඬුවම. ඉතින් අපි විශ්වාස කරනවා මේ පනත ගොඩක් හොඳ ප්‍රගතිශීලී පනතක් විදිහට හඳුන්වනවා. නමුත් මේ වගේ වගන්තියක් තියෙනකෙන් වෙන්නේ දූෂණය ගැන කතා කරන දූෂණයට විරුද්ධව හඩක් නගන්න පුළුවන් ඉදිරියට එන්න කැමති අයව අධෛර්යයටපත් වෙන එක. ඒ අයට යම්සි ඍණාත්මක විදිහට සංඥාවක් යන එක. ඉතින් අපි විශ්වාස කරන ඒ වගේම තමයි මේ සම්බන්ධය කියන්නේ අසත්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගන්න ඕන නම් දැනටම දණ්ඩ නීති සංග්‍රහයේ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේම තමයි අපි දැනගත්ත විදිහට මේ මීට සමානව ගන්තියක් දැන් කොමිෂන් සභාව පනතේ තියෙනවා. ඒක පාවිච්චි වෙන්නේ නැහැ. එහෙනම් අපි දකිනවා මේ වගන්තිය මේ නීතිය ඇතුළේ තියෙන්න ඕනේ නැහැ. මේක අයින් කරන්න පුළුවන් වගන්තියක් විදිහට. ඒ වගේම තමයි මේ කියන ප්‍රධාන ගැටලු දෙකට අමතරව අපි පනත් කෙටුම්පත දිහා බලනකොට අපිට පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න ඕනි දේවල් හඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික ගැටලු කියන්නේ අතපසු වීම නිසා සිද්ධ වෙච්ච ගැටලු කිහිපයක් තියෙනවා. අපි ඒ ගැටලු අධිකරණ අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කතා කරලා ඒ වෙනස්කම් ටික සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන මේ කියන නීතිය ඒ කියන්නේ IMF කොන්ත්‍රා ඇග්‍රීමෙන්ට් එක එකඟතාවයටත් අනුව ජූනි මාසේ මේ අවුරුද්දේ ජූනි මාසේ වෙනකොට සම්මත වෙලා තියෙන්න ඕනේ මේ යෝජිත නීතිය. නමුත් මේ නීතිය සම්මත වීමෙන් පමණක් ලංකාවේ දූෂණය කියන ගැටලුවට උත්තර හොයන්න බෑ. විශේෂයෙන්ම කියනවා නම් මේ පනත ඒ කියන්නේ මේ පනත හරහා කොමිෂන් සභාවට විශාල බලතලයක් කරමන් කිව්වා වගේ දෙනවා. ඒ වගේම තමයි වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් එක්ක හවුල් විමර්ශන පවා කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් ජාත්‍යන්තර එහෙමත් නැත්නම් වෙනත් රටක නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් එක්කත් විමර්ශන කරන්න පුළුවන්. ඒ බලය දෙනවා. හැබැයි ඇත්තටම මේ බලය ලැබුණට ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ නීතියක් විදිහට ලියලා තිබුණට මදි මේක ක්‍රියාත්මක කරන තැනට යනකොට මේ අල්ලස් කොමිසමට කොහොමද
සමාජික ඉන් පත් වෙන්නේ ඒ වගේම තමයි ඒකේ අධ්‍යක්ෂකවරයා පත් වෙන්නේ කොහොමද මේ කියන දේවල් වලටත් ඉතා සාධනීය විදිහට ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාව හරහා තමයි පත්වීම සිද්ධ වෙන්න ඕනේ මේ කියන දේවල් තියෙනවා නමුත් මේක ඇත්තටම ප්‍රායෝගික ක්‍රියාත්මක වීමේදී හරි විදිහට ක්‍රියාත්මක වුණේ නැත්නම් විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන් කියලා අපි අවධාරණය කරනවා ඒ වගේම තමයි අවසාන වශයෙන් කියනවා නම් මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් මේ දූෂණ විරෝධී නීතියකට අමතරව තවත් සිද්ධ වෙන්න ඕනේ විශාල වෙනස් වීම් ප්‍රමාණයක් දකින්න ලංකාවේ මොකද මේ නීතිය ගෙනාවු පමණට ලංකාවේ දූෂණ ඇති කරන්න බැහැ මං කලින් කිව්වා වගේ තියෙන්නේ මාර්ගෝපදේශයන් පමණයි එතකොට මේකේ විනිවිදභාවයේ වගවීම කියන දේවල් හරිම අඩුයි එතකොට ප්‍රසම්පාදනයේ සම්බන්ධයෙන් අලුතෙන් නීතියක් සකස් වෙන්න ඕන ඒ වගේම තමයි මේ නීතිය හරහා මේ කවර් වෙන්නේ නැහැ මේ නීතියෙන් ආවරණය වෙන්නේ නැහැ ලංකාවෙන් එළියට ගිය වත්කම් ආපසු ගෙන්නා ගැනීම සම්බන්ධයෙන් තියෙන නීතිය. එතකොට ඒක 2017 අවුරුද්දේ ඉඳන් අපේ ආයතනයේ කියන්නේ ඒකටත් නීතියක් ඕනේ කියලා. එතකොට ඒ නීතිය ඊළඟට ප්‍රසම්පාදනය ගැන මම කලින් කිව්වා වගේ ඒ වගේම තමයි අපි දකිනවා මේ තවත් කියන්නේ මං කලින් කිව්වා වගේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මූල්‍ය බුද්ධියත්තේ වෙන්න පුළුවන් අල්ලස් කොමිසම් වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන් මේගොල්ලෝ අතර එකට එකතු වෙලා විමර්ශන නොකරන තාක්කල් ඒ අයට අවශ්‍ය කරන මානව සම්පත් මූල්‍ය සම්පත් මේ කියන දේවල් නොලැබෙන තාක්කල් මේ නීතියෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ නීතිය ගෙනාවාය කියන එක විතරක් ඇති වෙන්නේ නැහැ ලංකාවේ දූෂණය කියන ප්‍රශ්න ගැටලුවට උත්තරයක් හොයන්න. ඒ නිසා මේ කියන ලංකාවේ කියන සන්දර්භය ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඒ කියන්නේ අපිට අදහස් ප්‍රකාශ කරන්න තියෙන නීතිය අයිතිය ඒ වගේම තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය මෙන්න මේ කියන දේවල් සුරක්ෂිත වෙන තාක්කල් අපිට හිතන්න බෑ ලංකාවේ දූෂණය කියන ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙයි කියලා. ඒ නිසා අපි දිගින් දිගටම කියා සිටින්නේ මේ නීතියේ මේ කියන ගැටලු වලට උත්තර හදාගෙන ඒ කියන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් මේ නීතිය සම්මත විය යුතුයි සහ එතනින් එහාට මේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉතා විශාල මේ තවත් ඉදිරියට පියවර ගන්න ඕන කොමිෂන් සභාව සහ රජය විසින් ඒ වගේම තමයි මේ නීතියට අමතරව තවත් ලංකාවේ දූෂණයට විරුද්ධ වීම සම්බන්ධයෙන් ඇතිවෙන්න ඕන වෙනස්කම් සියල්ල ඇතිවිය යුතුයි කියන එක තමයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අදහස. මගේ නම ජනිත්‍රිකා ජයසුන්දර ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණාංශයේ කළමනාකාරතුමේ විදිහට කටයුතු කරනවා.